මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය තහවුරු කිරීමේ අරමුණින් රජය අනපනත් ලබන සතියේ දින දෙකක් පුරාවට වාද විවාද කරලා සම්මත කරගන්නට සලසුම් කළ තිබෙනවා. විශේෂයෙන්ම මේ අනපනත් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ලක්වුණු අවස්ථාවේ ඒ අනපනත්වල කොටස්වලින් 50%කටත් වැඩි ප්‍රමාණයක් විශේෂ බහුතරයකින් සම්මත කරගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කරලා තිබෙනවා. සිවිල් සංවිධානත් මාධ්‍ය ශේෂ්ඨත් විවිධ පාර්ශ්වකම් සමග අපි ඉතාමත්ම තීරණාත්මක වැදගත් සාකච්ඡාවක නියැලුණා. එයින් පැහැදිලි වෙනවා මේ අනපනත් සම්මත වුවහොත් මේ රටේ පොදු ජනතාවගේ භාෂණයේ අයිතිය, කතා කිරීමේ නිදහස, අදහස් ඉදිරිපත් කිරීමේ නිදහස, දේශපාලනය කිරීමේ නිදහස සමස්තයක් හැටියට ගත් කල තමන්ගේ මූලික අයිතිවාසිකම් මානව අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය වෙන පනතක් හැටියට අපිට මේ පනත හඳුන්වන්නට පුළුවන්. එවන් තත්ත්වයක් තුළ ඊයේ දිනේ කථානායකවරයා ආමන්ත්‍රණය කරමින් මම විශේෂ ලිපියක් යොමු කරලා ඉල්ලීමක් කරා මේ අනපනත් දෙක විවාදයට භාජනය නොකොට තවදුරටත් විවිධ පාර්ශ්වකරුවන් කොටස්කරුවන් සිවිල් සමාජය ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන පොදු ජනතාවත් සමග සාකච්ඡා කොට සිදුවිය යුතු වැදගත් සංශෝධන සියල්ලක්ම පාහේ සිදු කරමින් රටේ මානව අයිතිය සුරක්ෂා වන ආකාරයට මේ රටේ මෙම අනපනත් ලෝකයේ බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රටවල ක්‍රියාත්මක වන ආකාරයට මානව අයිතිවාසිකම් උල්ලංඝනය නොකරමින් නිර්මාණය වූ අනපනත් හැටියට ආදර්ශයට අරගෙන මේ අනපනත් ප්‍රතිසංස්කරණයට ලක් කිරීම සුදුසුයයි මම කථානායකවරයාට යෝජනා කරමින් ලිපියකින් දැනුම් දුන්නා. අපි තරයේ විශ්වාස කරනවා මේ අනපනත් තුළ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවයේ නාමයෙන් සිදුවන්නේ ඒකාධිපතිත්වය, ආඥාදායකත්වය, ඒ වගේම තනි පුද්ගලයෙක් මේ රටේ ලක්ෂ 220කගේ මානව අයිතීන් උල්ලංඝනය කරන වැඩපිළිවෙල නීතිගත කිරීමක් හැටියටයි අපි දකින්නේ. ඒ නිසා අපි මේ තරයේ ප්‍රතික්ෂේප කරනවා. මෙයට අපි අපේ විරෝධතාවය කොන්දේසි විරහිතව ඉදිරිපත් කරමින් කථානායකවරයාගෙන් නැවත නැවතත් ඉල්ලීමක් කරනවා. මෙය ලබන සතියේ යෙදී තිබෙන දෙදිනක විවාදයට ලක් කරන්නේ නැතුව තවදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ තීන්දුව තීරණත් අවබෝධයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ යෝජනාවලටත් ගරුත්වයක් ලබා දෙමින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරක්ෂා කිරීමේ වැඩපිළිවෙල තුළ මේ අනපනත් මේ තියෙන ආකාරයට ඉදිරිපත් කිරීම සම්පූර්ණයෙන්ම අයින් කරගනිමින් සැබවින්ම මේ රටේ මානව අයිතිය සුරක්ෂා කරමින් සිදුවිය යුතු රටේ මානව අයිතිය සුරක්ෂා කිරීමේ අනපනතක් හැටියට යලි මේ ඉදිරිපත් කරන්නේ කියන එක මම මේ අවස්ථාවේ යෝජනා කරනවා. විශේෂයෙන්ම මේ රටේ ඒකාධිපතිත්වයකට අපි ඉඩ තවන්නේ නැහැ. මේ වසර වැදගත් මැතිවරණ වසරක්. මේ රටේ ජනතාවට තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ක්‍රියාත්මක වෙන වසරක්. එවන් වසරක මේ වගේ දරදඬු ප්‍රජාතන්ත්‍ර විරෝධී
ඒකාධිපති අනපනත් හරහා ජන මතය ජන හඬ ජනතාවගේ කැමැත්ත තලලා පෙරලා පුඩි කරලා විනාශ කිරීමට අපි කිසිසේත්ම ඉඩ තබන්නේ නැහැ. නැවත නැවතත් කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරනවා. මා ලිපි ඉදිරිපත් කරපු කරුණු කාරණා පරිශීලනයකට රටේ යහපත උදෙසා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරක්ෂා කිරීම උදෙසා මේ අනපනත් විවාදයට ගැනීම ඡන්දයකින් අනුමත කර ගැනීම කල්දමල වඩාත් ප්‍රබුද්ධ ප්‍රශස්ත පාර්ශවකමන් සමග සාකච්ඡාවකට සම්මුතියකට එළඹෙමින් ඉදිරියේදී රටට යහපත් වූ රටේ මානව අයිතිය සුරක්ෂා කෙරෙන අනපනතක් හැටියට අපි මේ ඉදිරිපත් කරමු කියන එක යෝජනා කරනවා. කථානායකවරයාට රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කිරීම උදෙසා මා මේ කළ යෝජනාව ප්‍රගතිශීලී දැක්මකට ලක් කරලා මේ යෝජනා හිතට අරගෙන විවාදයට යොමු කරන්නට හදන මේ රටේ ඒකාධිපතිත්වය රජ කරවන්නට උත්සාහ දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය නමින් තිබෙන අනපනත් වහාම පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් ඉවත් කරගන්නේ කියන යෝජනාව මම මේ අවස්ථාවේ කරනවා.